සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙණි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙණේ කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ යෝෂුවා 1:9 වෙනි පදේ අග කොටසයි. නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේක. එක්තරා පෞලක සියලු දෙනාම ඈත ප්‍රදේශයක නිවාඩුවක් ගත කර රෑබෝවි අපසු පැමිණෙන විට ඔවුන් පැමිණි පාර පාළු පෙදසක් මැදින් වැටී තිබුණා. අඳුරේ පෑ දෙකක් පමණ ගිරි දුර්ග කැලෑ සහ තැනිතලා මැදින් ඔවුන් පැමිණියා. අඳුර පසාරු කරමින් ඉඳහිට වාහනයක ප්‍රධාන ලාම්පු ඉගලේ ආලෝකය වැටුණා. නමුත් ටිකෙන් ටික සඳ අහසේ නැගී ආවා. ඔවුන් කඳුවල ගමන් කරද්දී ඒ ඔවුන්ට පෙනුණත් මිටියාවතර ගමන් කරද්දී ඒ නොපෙනී ගියා. එම පවුලේ දියණියක් එම සඳ ගැන පැවසුවේ එය දෙවියන් වහන්සේගේ අභිමුඛය ගැන මතක් කර දීමක් යනුවෙනුයි. උන්වහන්සේ සිටින බවට සාක්ෂි අවශ්‍යදයි පියායගෙන් විමසූ විට ඇය පැවසුවේ නෑ, හැබැයි එය ස්ථිර ලෙසම උපකාරයක් වෙනවා යනුවෙනුයි. මෝසෙස්ගේ මරණයෙන් පසුව යෝෂුවාට නායකත්වය හිමි වුණා. දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟ පොරොන්දු දේශයට ගෙන යාමේ වගකීම ඔහුට පැවරුණා. දෙවියන් වහන්සේ යම් සේවයක් යමකට පවරන විට එය ඉහලින්ම ඉටු කිරීමට අවශ්‍ය සියලු දේද උන්වහන්සේම සපයන බව සත්‍යක් වුණත් යෝෂුවාට පැවරුණු කාර්ය බැරෑරුම්කම නිසා ඔහුට දැනෙන අභියෝගය සැහැල්ලු කිරීම පිණිස උන්වහන්සේ යෝෂුවා 1:9 සඳහන් පරිදි ඔහුට සහතිකයක් දුන්නා. ඒ ඔහු යන සෑම තැනම උන්වහන්සේ ඔහු සමග සිටින බවටයි. අපගේ ජීවිත ගමනත් ඊසාල් සෙනඟ පොරොන්දු දේශයට ගිය ගමන වගේ අපි යන මාර්ගය පෙන්වන කලින් පිළියෙල කර අපට ලබා දී තිබෙන සිතියමක් අපට නැහැ. ඒ වගේම අපි ගිනි ගහන අවුව, ධාරානිපාත වැස්ස, හදිසි කුණාටු වැනි ජීවිතයේ හදිසි කාලවන විපර්යාස තුළිනුත් ගමන් කරනවා. ඉදිරි මාර්ගය අපට පැහැදිලි නැහැ. දෙවන් වහන්සේගේ සැලැස්ම සෑම විටම පැහැදිලිව දැක ගන්න අපට ලැබෙන්නේ නැහැ. නමුත් සුද්ධ මතය 28:20 සඳහන් පරිදි ලෝකාන්තිමේ දක්වා සෑම කල්හිම අප සමග සිටින බවට ක්‍රිස්තුස් වහන්සේම පොරොන්දු වී තිබෙනවා. අප ඉදිරියට කුමන අභියෝග පැමිණියත් ඒ සියල්ලට මුහුණ දී ජය ගැනීම සහතික කරන මීටත් වඩා ශ්‍රේෂ්ඨ පොරොන්දුවක් තිබිය හැකිද? මාවත අඳුරු සහ අපහැදිලි වුණත් ලෝකයේ ආලෝකය අප සමගයි. අපි මෙනෙහි කරමු. අපට නොපෙනුණත් දෙවියන් වහන්සේ අප සමග සිටින බව අප විශ්වාස කරනවාද? අප මුහුණ දෙන සියලු ජීවිත අභියෝග ජය ගැනීමට ශක්තිය ඒ තුළ තිබෙන බව අප පිළිගන්නවාද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපට ඔබවහන්සේව දකින්න නොහැකි වුණත් ඔබවහන්සේ අප අසලම සිටීම ගැන ඔබවහන්සේට ස්තුති වේවා. ඔබවහන්සේගේ අභිමුඛය තුළින් අපව සැනසුව මැනව. ආමෙන්.